සුබ මධ්‍යහනක් ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත කුරුණෑගල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති රැසක් අගමැති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පොලිසියේ 31,500කට උසස් වීම පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි अफगानिस्तान सिदबू बोम्ब प्रहारे किन हैट हतरक मरुट सिरिपुर रत्मल खंडिय श्री सिपतनाराम विहारस्थाने चैत्य दिक्रीम संधा मंगल शिला प्रतिष्ठापने किरीम अद पेरवरुए सिदुकेरुना ए जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमागे प्रधानत्वेन दिबुलागल प्रादेशिकोटे सिरिपुर रत्मालकांडिय श्री इसिपतनाराम विहारस्थाने अभिनव चैत्य इदिगिरीम संधा मंगल शिला प्रतिष्ठापने किरीमे अवस्थावट जनाधिपति तुमा सह अमात्य सजित प्रेमदास महता एक्व सिटिया ए संधा मुदल वेनकर तिबुने ससुनट अरुण वेरसटहाणे अटते एवेनुवेन वैकिरण मुदल रुपया लक्ष तिस्पह प्रदेशवासीन के हा दानपतिन के दायकत्वे मत नाविक हमुदावे श्रमदायकत्वेन मा सहायक काल्याक्तुल इदिकिरीम निमकिरीमट नियमिताई රටතුල ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කළේ එක්සත් ජාතික පක්ෂයේ බව නීතිඥ එරන්ද වැලියන්ගේ මහතා පවසනවා හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස නීතිඥ එරන්ද වැලියන්ගේ මහතා පත් කෙරුණා පත්වීම ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා අමාත්‍ය අකිල විරාජකාරී වස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙරටට නිදහස ලබා දුන්න පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය තෝරගත්තා. ඒකට හේතුව තමයි මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ඒ සියලු දේ අපිට මේ රට තුළ ස්ථාපිත කිරීමට දායක වෙච්ච ප්‍රධානම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ස්වාධීනව කතා කරන්න පුළුවන්, ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මේ ලැබුණු අවස්ථාවන් එක්ක ඉදිරියේදී මේ රටට කරන්න පුළුවන් උපරිම සේවය කළා මේ රටේ තරුණ පරම්පරාවට අනාගතයේදී තාමත් හොඳ පරිසරයක් මේ රට තුර නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු වෙනුවෙන් ඉදිරියේදී කොන්දේසි විරහිත වැඩ දහසක් ගමට හිටක් සංවර්ධන ව්‍යාපෘති යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ජනතා අයිතිරපත් කිරීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා රුපියල් ලක්ෂ 890ක් වැය කරමින් මාවතගබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිව් මහල් ගොඩනැගිල්ල ප්‍රදේශීය ජනතාවට කාර්යයන් රාශියක් එකම ස්ථානයකින් සිදු කර ගැනීම පහසුව සලසමින් ජනතා අයිතියට පැවරුණා පානීය ජල ව්‍යාපෘති මාර්ග සංවර්ධන වැඩසටහන් නිවාස සංවර්ධන වැඩ කටයුතු ඉඩම් උපු ප්‍රදානය කිරීම ආදී ව්‍යාපෘති රැසක් මාවතගම මැතිවරණ කොට්ටහසේ කේන්ද්‍ර කර ගැනීමෙන් සිදු කෙරෙනවා राज्य अमात्य जेसी अलवतुवल महतागे संकल्प मत अग्रमात्य रनिल विक्रमसिंह महतागे उपदेश मत मेसियाल क्रियावटनांगणुति अखिल विराज कार्य वसम वज्र अभिवर्धन अमात्य वरुंड राज्य अमात्य अशोक अभे सिंह पार्लिमेंट मंत्री काविंद जयवर्धन महतायत विशाल पिरिसाक मीट एक्वसिटिया मे अतर मावतगम परगह दिनिय जातिक पासले परिपालन एककय सहित तेमहल पंतिकामर गोडनगिल्लद सिसुवैतियट पत्किरीम अग्रामात्य रनिल विक्रमसिंह महतागे प्रधानत्वेन सिदु केरुणा मे संधा वैकल मुदल रुपियल कोटि एक हमाराक පළාත් කිහිපයක අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා අද දිනේ දිවයින වතාවන මොහොතු ප්‍රදේශවල වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවොත් මන්නාරම සිට කංකසන්තර හරහා මොළතිව් දක්වාමන මොහොතු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ගැඹුරු මොහොතු ප්‍රදේශවල තරමක තද වැසිද අපේක්ෂා කරනවා. ඒ වගේම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වාමන මොහොතු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වතාවන අනෙකුත් මොහොතු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දිවයින වතාවන මොහොතු ප්‍රදේශවල සුළඟ බස්නාහිර සිට නිරිත දක්වාමන දිශාවලින් හමායන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර් 30 40 අතර ගයක් ගන්නවා. පුත්තරම සිට මන්නාරම සහ කංකසන්තරය හරහා මුලතිව් දක්වා මොහොදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වාමන මොහොදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 50 සිට 55 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මොහොදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාව පවතිනවා. හම්බන්තොට සිට පොත්විල් දක්වාමන මොහොදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර් 60ක් දක්වා ක්ෂණිකව ඉහළ යෑමට හැකියාවක් පවතින අතර එම මොහොදු ප්‍රදේශ විටින් විට තරළුවීමේ හැකියාවද අද දිනේ පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මොහොදු ප්‍රදේශ තාවකාලිකව රළුවේ හැකි
දීවර සහ නාවික ප්‍රජා බිම් පිළිබඳව ඉතාවදානින් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. පොලිස් නිලධාරීන් සඳහා උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස් වීම් ලබා දීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. 85,000කට අධික කාර්ය මණ්ඩලයකින් යුත් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 31,540 දෙනෙකු සේවයේ නිරතව සිටිනවා. පවත්නා පුරප්පාඩු සැලකිල්ලට නොගෙන උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නයි පොලිස් දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව 31,000කට අධික පොලිස් නිලධාරීන් සඳහා උසස් වීම් ලබා දීමට කටයුතු කෙරෙනු ඇති. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. මතුගම වැලිපෙන්නේ පැවති උත්සවයකින් අනතුරුවයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. මේ අතර ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. දැන් මේ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ අපේක්ෂකෙක් නොදන්නොත් ඔබතුමා සාදීනෝ ඉල්ලනවද? ඒක ඒ වෙලාවට බලමු තාම තීරණය කරලා නැහැ නේ. තාම වේලස්සන වැඩි ඒකට උත්තර දෙන්න. ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සහය පළ කරන්න. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සහය පළ කරන්නම් කරන්න එතුමාගේ පුරවැසිභාවය අයින් කරගෙන අයින් කරගෙන නැහැ නේ තාම. පුරවැසිභාවය අයින් කරපු නැති කෙනෙකුට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව ඡන්ද ඉල්ලන්න පුළුවන්. බෑ නේ තාම බෑ. ඉදිරියේදී කියන්න බෑ. ඔබතුමා කියන්නේ මේ නිකන් අපේක්ෂකයා කියලා පෙන්නේ කියලා මේ කවුද අසන්නේ? මම හිතන්නේ එහෙම තමයි නිකන් අපේක්ෂකයා කියන වෙන්නවා නීත්‍යානුකූලව අවසරයක් නැතුව. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එදා කතා වෙලාවෙ මේ කොහොමද රටක් හදනවා මේක සංවර්ධනය කරනවා කියලා. ඇමරිකන් කාර්යයක් ඕනේ නැහැ. ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා මේ රට හදන්න. එක්සත් ජාතික පක්ෂය කියන්නේ වැඩපිළිවෙලක් අතුව වැඩ කටයුතු කරගෙන යන පක්ෂයක්. ඉතින් ඒ අනුව අපේ පක්ෂයේ වැඩපිළිවෙල කරන ක්‍රමයට හරි විදියට එනම් ප්‍රකාශ කරනවා. ගෝඨාභය රාජපක්ෂ රටවටේ ඇවිද්දට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. තාම නොමිනේෂන් දීලත් නැහැ. ඒකළු නමක් ප්‍රකාශ කරාට ඉතින් පුරවැසිභාවයක් නැති කෙනෙක් කොහොමද මේ රටේ ජනාධිපති වෙන්නේ? ඒ නිසා මේක මහා විහිළුවක්. මේක ඇස්බැඳුමක්. මහින්ද රාජපක්ෂ මුළු රටම රවට්ටන වැඩක් මේ කරන්නේ. ඒ නිසා අපිට කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. මං කිව්වා කියලා ලියා ගන්න. ඉදිරියේ එන ජනාධිපතිවරණදී ගෝඨාභය රාජ රණවිරු සිංහ අපේක්ෂාවේ යාත්‍රාව දෙවන දිනටත් ගමන් ආරම්භ කළා. අද උදෑසන කළුතරින් ආරම්භ වුණු අපේක්ෂාවේ යාත්‍රාව මහරගම දක්වා ගමන් කිරීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත ඉන්දික තුෂාර. ඔබේ රුපියල් 50ක පුංචි ආධාරය බලාපොරොත්තු වෙන් ගාලු පාර දිගේ අපි එනවා ඔබේ ළඟට. මේක උතුම් කාර්යයක්. මොකද මහරගම අපේක්ෂා රෝහලට රුපියල් කෝටි 100ක් වටිනා විකිරණශීලී යන්ත්‍ර දෙකක් ලබා ගැනීම අරමුණු කරගෙන තමයි මේ දැවැන්ත වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොතේදී මාත් සමග සිටිනවා මේ ක්‍රියාදාමයත් එක්ක අත්වල බැඳගෙන සිටින ෆයිට් කැන්සර් කණ්ඩායමේ නායකයන්. අපි දැනගන්න කැමති ඇයි මේ වගේ තීරණයකට ඔබතුමන් එළඹුණේ? මහජනයා වෙනුවෙන් මහජනයා ඉදිරිපත් වෙලා මහජන මුදල් එකතු කරලා මහජනයාට ප්‍රතිලාභ ලබා දීම, මේක තමයි අලුත් සූත්‍රය. එකම ජාතික පිළිකා රෝහල අපේක්ෂා රෝහලේ අඩුපාඩු ටිකක් තියෙනවා. ලීනිය ඇක්සිලේටර් ටෝමෝතෙරපි කියන ඒ යන්ත්‍ර දෙක කෝටි 100ක් වටිනවා. අපේ කණ්ඩායම මගින් ෆයිට් කැන්සර් ටීම් පහුගිය අවුරුද්දේ කෝටි 25ක් වටින පෙට් ස්කෑන යන්ත්‍රයක් අපි පරිත්‍යාගය කරා. මේ වගේම ඉතාමත්ම අත්‍යවශ්‍ය මෙම යන්ත්‍ර දෙක ලබා දුන්නා නම් අපේම අම්මා තාත්තලා අපේම දුව දරුවන් මේ අහිංසක ජීවිත බේරගන්න ගොඩක් හේතු සාධක වෙයි. මොරටුව, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, ඒ වගේම වැල්ලවත්ත, බම්බලපිටිය, ගෝල් ෆේස් දක්වා අපි දිගටම මේ ගමන යනවා. එතන ඉඳලා මහිරම අපේක්ෂා රෝහලට අපි යනවා. එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න, අත්වැල් බැඳගන්න, ආශිර්වාදයි කරන්නයි කියලා මම කියනවා මේ වෙලාවේ. අපේම ජීවිත අපි බේරගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි සරණක් ඇවිසි මවුන් වෙනුවෙන් ඔබගේ සහයෝගය අපිල්ලන්නේ. අපි එනවා ඔබේ නගරයටත් ගාලු පාරට එක්රොක් වෙන්න ඔබට ආරාධනා කරනවා. ඒ සියලු තොරතුරු ITN ප්‍රෝත්යෝසේ ඔබට ගෙනීමේ බලාපොරොත්තු වෙන් දැනට මම සමුගන්නවා රණවිරු අපේක්ෂා යාත්‍රාවේ සිට ඉන්දික තුෂාර ITN ප්‍රෝත්ති වෙනුවෙන්. හංගුරංකෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මින් ඉදිරියට එම පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වයේ සමග කටයුතු නොකිරීමට තීරණය කර තිබෙනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව කියා සිටියා. මම මේ කියන්නේ දේශපාලකකින් අපි හඟුරක් විතර සල්කන විදිය. ඔබතුමන්ලාට අද මොන දේක ගෙනල්ලක් පෙන්වන්න හැදුවා? හඟුරක් විතර ප්‍රාදේශීය සභාව අපිට හදන්න දුන්නා. ඒක කුමන්ත්‍රණයක්.
मंगेल राजपक्ष मेतुमा कथाकल मेघन क्यूवा कथाकर संपत् मंत्रिमा अभी पराधय ने मंगेला अभी पावा कथा अभी यदा कड़ेवा महिंद राजपक्ष मेतुमा ऊरली दुन तुंडमन के मंत्रियों अटदीन दागत वाहन हाईदने वलमने प्रातिसभा पीटवा इतर दिन वाहन मगधि बसला गिनीकत्न सभापति वाहन अभी सभावे अवला විනාඩි 5ක් ඒ දෙන්න පැත්තක තියන් හිටියා නම් අද ප්‍රාදේශ සභාව අපේ නමුත් මේ පක්ෂවලට ඒ අවස්ථාව බාර දුන්නා මොන දේ කරන්න උත්සාහ කරත් අද මේ සභාපතිවරයා තමයි සභාපති වෙන්නේ විපක්ෂ නායක නෙවෙයි එදා ඒගොල්ලන් බලයට එනකොට අපේ පක්ෂයේ අය තාත්තගේ දණියවත් හිටියේ නැති පුද්ගලයොන්ට අද හඟුරක්ද දෙන්න යනවා නැත්නම් මල්ලිට දෙන්න යනවා නමුත් මම කියන්නේ මේ ප්‍රදේශයෙන් කෙනෙක් කවුරුනෝ මතු කරලා අරගෙන මේ ප්‍රදේශයේ අනන්‍යතාවය හදගැස්ප තියෙන මේ මිනිසුන්ගේ දහඩිය ගඳ අවශ්‍යතා දුක ඒ හැමදේ දන්න කෙනෙක්ව පත් කරගන්න කියන කාරණේක ඉල්ලීම මම කරනවා මේ දෙරිව අපි හැමදාම කතා කරනවා මේ අපේ දේශපාලන නායකයෝ දේශපාලන හඟුරන් කිදීන් ප්‍රාදේශීය නායකයෝ බිහි වෙනවට තියෙන අකමැත් බිය ඒ නිසාම තමයි AI මේක මේ කඩ කප්පල් කරේ හැබැයි මේක අපි කලින් දැනගෙන හිටියා නම් බුලක්කොලේ මන්ත්‍රීතුමාලත් එක්ක එකතු වෙලා මේ ප්‍රාදේශ සභාව මම පිටන කොහොම හරි මේකට ඉඩ දුන්නේ නැහැ මේ අපි අහන සරල ප්‍රශ්නේ නුවරළි දිස්ත්‍රික්කයේ අනිත් ප්‍රාදේශ සභාව පහම පිටවන්න පුළුවන් නම් ද්‍රවිඩ මන්ත්‍රීවරුත් එක්ක අරගෙන අනිත් දේශපාලන පක්ෂත් එක්ක ඇයි හඟුරන් කිදීන් මේක එකක තාව ගෙඩෙන්න බැරි प्रादेश सभापाल එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණය බහුතරයකින් ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. වැල්ලම්පිටියේ කිත්තම්පහුව මල්වත්ත මාවත ජනතා අයිතිරපත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. ජනාධිපති අපේක්ෂක සම්බන්ධව අපි බහුතර මන්ත්‍රීවරු කණ්ඩායමක් අත්සන් කරලා ජේෂ්ඨයන්ට බාර දීලා තිනවා අගමැතිතුමාට බාර දෙන්න කියලා මන්ත්‍රී කණ්ඩායමේ මතේ මොකද්ද කියලා. ඉතින් කලබල වෙන්න එපා. පොහොට්ටුවෙන් මේ ගෝඨාභය නම් කරා කියලා ඉවරලා නිල වශයෙන් තාම නාම යෝජනා බාර දීලා නැහනේ. අපේ අස්සය නියම වෙලාවට එනවා. අපි අනිවාර්යයෙන්ම ඡන්ද ලක්ෂ 8කින් මේ මැතිවරණය ජයග්‍රහණය කරනවාමයි. ඒත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවටපත් වෙනවා. පස්වරු දෙකේ සිට අපගේ පැම්පේ පුවත් විකාශයේ බලාපොරොත්තු වන. ඔබට සුබ දවසක්. www.ipnnews.lk